ආපහු හිතුවටත් වඩා ඉක්මනට ලයිව් එකක් එන්න වුණා. මේ වෙනකොට අන්තරේ ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් ගහලා ඔවුන් එලවන්න උත්සාහ කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල මේ හොරු ටික රකින්න පොලිසියත් කත් අදිමින් ඉන්නවා. මේ වෙලාවේ මහජනතාව අන්තරේ ශිෂ්‍යයන්ව තනි කරන්න එපා. ඒකට හේතුව තමයි මේ රටේ මේ අරගලය කරන්නේ හැමෝම එකතු වෙලා රාජ්‍ය සේවකයෝ, පුද්ගලිකාංශය, මහජනතාව, අන්තරේ ශිෂ්‍යෝ සියලු දෙනාම මේ රටේ අනාගතය වෙනුවෙන් මේ අරගලය කරන්නේ. ඒක නිසා පුළුවන් හැමෝම මේ වෙලාවේ එතෙන්ට යන්න. එදා මිරිහානේදී ශක්තියක් දුන්නා වගේ හැමෝම හැම පැත්තෙම පුළුවන් විදිහට මේ අරගලයට දායක වෙන්න. මේ වෙලාවේ ගිහිල්ලා මේ අපේ අන්තරේ ශිෂ්‍යයන්ට හයියක් වෙන්න හැමෝම මෙතෙන්ට එන්න. ඇවිල්ලා පුළුවන් තරම් අපේ බලපෑම කරමු. ඒ වගේම හෙට අනිවාර්යයෙන්ම අපි හැමෝම එකතු වෙලා දේශපාලඥයන්ව තනි තනියෙන් අල්ලගන්න ඕනි. මොකද මේ එකතු වෙලා මෙතෙන්ට යන්න ගිය පින්ද තමයි මෙහෙම කඳුළු ගෑස් ගහලා මේගොල්ලෝ වළක්වන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා මේක high security zone එකක් කියලා. මෙතෙන්ට යනවා නම් මීට වඩා වැඩි strength එකක් එක්ක අපි යන්න ඕනි. අන්තරේ ශිෂ්‍යෝ විතරක් නෙවෙයි මේ රටේ මහා ජනසාව සමස්තයක් විදියට එකතු වෙලා පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕනි. එහෙම දවසක් වැඩි කල් යන්න කලින් අපි උදා කරගමු. හැබැයි මේ වෙලාවේ හැකි හැමෝම යන්නේ ශිෂ්‍යෝ ඉන්න තැනට. මොකද කඳුළු ගෑස් උනත් තියෙන සීමාවක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට කඳුළු ගෑස් ගහලා එලවන්න හදද්දිත් කඳුළු ගෑස් පිහපිය අන්තරේ ශිෂ්‍යෝ ආපහු පාර්ලිමේන්තුව දිහාට යනවා. ඔය ගමේ අවට ඉන්න හැමෝම උදව් කරන්න, කොළඹ ඉන්න හැමෝම මේ පැත්තට යන්න. ගිහිල්ලා පුළුවන් උපරිමෙන් මේ අරගලයට සහාය දෙන්න, ඔවුන තනි කරන්න එපා. අනිවාර්යයෙන්ම මේ අරගලය දිනන්න නම් අපි හැමෝම එකා වගේ එකතු වෙන්න ඕනි. පාර්ලිමේන්තුවේ ඉන්න මේ හොර නඩේට විරුද්ධව මේ රටේ සමස්ත ජනතාවම එකතු වෙන්න ඕනි. ඒ නිසා මේ වෙලාවේ කිසි කෙනෙක් මග අරින්න එපා. ඕක අන්තරේ වැඩක් කියලා හිතන්න එපා. මේක සමස්ත රටේ වැඩක්. අන්තරේ වෙනුවෙන් හැමෝම යන්න පුළුවන්. ඇවිදගෙන යන්න පුළුවන් අය ඇවිදගෙන යන්න, වාහනවල එන්න පුළුවන් අය වාහනවල එන්න. කොහොම හරි ඇවිල්ලා පාර්ලිමේන්තුවට මේ වෙලාවේ දෙන්න පුළුවන් උපරිම පීඩනය ලබා දෙන්නට ඕනි. හෙට මහා රටම එකතු වෙලා කරන ජන අරගලය තියෙනවා. අන්තරේටත් අපි කියනවා අපි ආපහු එකතු වෙමු. මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව, අන්තරේ ශිෂ්‍යෝ, මේ රටේ ගෙදර ඉන්න ගෘහණියෝ, අපි හැමෝම එකතු කරන් ඊළඟ දවසේ පාර්ලිමේන්තුවට යන්. දැන් පුළුවන් හැමෝම යන්න. ඊළඟ දවසේ එන්නේ මේ රටම එකතු වෙලා එදාට කඳුළු ගෑස් මදි වෙයි. ඒ විතරක් නෙවෙයි, අපි එක තැනකින් යන්නේ නැතුව එක තැනකට දැඩි ප්‍රතිපීඩනයක් දෙන තරම් හැම නගරයකම හෙට එකතු වෙන්න, තමන්ගේ ප්‍රදේශේ ඉන්න එකම එක ජඩ ඇමතියෙක්ගේ ගේගාවටවත් යන්න ලෑස්ති වෙන්න. හෙට හැමෝම සංවිධානය වෙලා අපි ඇවිදගෙන යන් මේ හැම ඉන්න පාර්ලිමේන්තු ඉන්න කඩේ යන හැම මැති ඇමති කෙනෙක්ගේම ගෙවල් වලට හෙට යමු. පුළුවන් උපරිමෙන් ඒක කරමු. අපි බලමු කොහොමද රට පුරා කඳුළු ගෑස් ගහන්නේ කියලා. අපි බලමු කොහොමද රට පුරා රකවල් දාන්නේ කියලා. අද මේ අන්තරේ ශිෂ්‍යෝ තනි කරන්න එපා. හැමෝම යන්න. පුළුවන් හැමෝම එතෙන්ට උපරිමෙන් ගිහිලා සහාය දෙන්න. වටපිටාවේ කට්ටි ඉන්නවනම් වතුර අරගෙන යන්න, වතුර බාල්දි වලට පුරවගෙන යන්න. කඳුළු ගෑස් ගහලා අපි වැඩි කල් නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මොකද කඳුළු ගෑස් ගේන්නත් ඩොලර් නැති වෙන්න තත්වයක් මේ රටේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේක දිනනවා. පුළුවන් හැමෝම මෙතෙන්ට යන්න. මේ වෙලාවේ ශක්තියක් වෙන්න අනිවාර්යයෙන්ම මේක දිනනවා. මේ වෙලාවේ අන්තරේ කියලා අතාරින්න එපා. මේ ඉන්නේ අපේම දරුවෝ, මේ ඉන්නේ අපේම ශිෂ්‍යෝ. අනිවාර්යයෙන්ම මේ හැමෝම මේ දේවල් කරන්න මේ රටේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා අපි මේකට උදව් කරන්න ඕනේ. මේක නිකම්ම නිකන් අරගලයක් නෙමෙයි, බඩගින්න හින්දා කරන අරගලයක්. හැමෝම එකා වගේ එකතු වෙන්න. පුළුවන් හැමෝම මේ පණිවිඩේ යවන්න. මේ වෙලාවේ කඳුළු ගෑස් ගහලා එලවලා අපිව පරද්දන්න බෑ. ඒ නිසා අදත් අපි යනවා. හෙට පුළුවන් උපරිමෙන් සංවිධානය වෙන්න හැම නගරෙකම මේකට රිටර්න් එකක් හෙට දෙන්න ඕනි. අනිවාර්යයෙන් මේ රිටර්න් එක දෙන්න නම් අනිවාර්යයෙන් හැම නගරෙකම ඉන්න ආණ්ඩුවට කඩේ යන හැම එකම හොයාගෙන අපි යමු. ඒ විතරක් නෙවෙයි, මතක තියාගන්න 11 වෙනිදායින් පස්සේ අපි මුළු රටක් විදිහට අන්තරෙත් එක්ක සමස්ත ජනතාවම එකතු වෙලා මුළු රටක් විදිහට අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට නෙවෙයි, ජනාධිපතිගේ ගෙදරට, අගමැතිගේ ගෙදරට, බැසිල්ගේ ගෙදරට, චමල්ගේ ගෙදරට, ඒ විතරක් නෙවෙයි තාමත් අපිව කඩේ යවන්න හදන විමල්ගේ ගෙදරට, ගම්මන්පිලගේ ගෙදරට, මෛත්‍රීපාලගේ ගෙදරට, ඒ වගේම බොරුවට අයින් වෙලා මේ ඊයේ පෙර දාපු රංජිත් සියඹලා පිටියත් අමතක කරන්න එපා. 30 වෙනිදා අයින් කරලා අයින් වෙලා අපිව අන්දලා ආයෙත් නියෝජ්‍ය කතානායක වෙච්ච සියඹලා පිටියත් අමතක කරන්න එපා. මේ හැමෝම අපි හොයාගෙන යන්. අපි අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ අරගලේ දිනමු. දැන් අන්තරේ දරුවන්ට උදව් කරන්න පුළුවන් හැමෝම මෙතෙන්ට යන්න, වතුරත් අරගෙන යන්න. ඒ හින්දා මේ අරගලේ දිනනවා. ජය වේවා. හැකි තරම් මේක ෂෙයා කරන්න, පුළුවන් තරම් මේ වෙනුවෙන් සහභාගී වෙන්න පුළුවන් අය මැසේජස් ටික පාස් කරලා දාන්න. අන්තරේ දරුවෝ තනි කරන්න එපා. අරගලේ දිනනවා. ජය වේවා.